Hi guys, මම ඒරන්. ගම්සාපි. අපි මේ YouTube channel එක පටන් ගත්තේ ඔයගොල්ලෝගේ අප සුසස්පල විභාගයේ ජීව විද්‍යාවේ අන්තිම පාඩම් ටික ඔයගොල්ලන්ට කවර් කරලා දෙන්න. ඒතර මේක කරන්නේ ගම්පහ වෛද්‍ය ශිෂ්‍ය සංගමයෙන් ඒගොල්ලෝගේ අත්දැකීම් විශාල ප්‍රමාණයක් ඔයගොල්ලන්ට වැදගත් වෙයි ඔයගොල්ලෝගේ ගමන යන්න. ඉතින් අපේ channel එක subscribe කරන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. ඔයගොල්ලෝ යාළුවොත් එක්ක මේක share කරගන්න හේතුව මේකේ ගොඩක් ලොකු වැදගත් කරුණු වගේක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් හින්දා. तो अगर आप ये वीडियो YouTube चैनल लेकिन अगर उन वीडियोस का ना वक्त रिलीज होना एक इन अदमा में अगर उन सागर चक्र ने बलापुरुष तो इन्हें प्रजनन ने किया ना पार्ट में देवनी पार्ट का अगर उन पहले वाली वीडियो का मीटर करी रिलीज होना में एक सागर चक्र ले अगर उन पुरुष प्रजनन पद्धति है हाँ सीधा තුංගේට මා සාකච්ඡා කරන ඕගොල්ලන්ට කොහමද අණ්ඩාණු ජනනය සිද්ධ වෙන්නේ කියන එක ඊට පස්සේ ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකේ ශුක්‍රාණු ජනනය පිළිබඳ ඉගෙන ගත්ත හින්දා ශුක්‍රාණු ජනනය සහ අණ්ඩාණු ජනනය තියෙන වෙනස්කම් මොනවද කියලා මම කතා කරනවා අවසාන වශයෙන් මම ඕගොල්ලන්ට මානව ආර්ථව චක්‍රය කොහොමද හෝමෝනේ මේ වශයෙන් යාමණය වෙන්නේ කියලා කතා කරනවා හරි අපි ගෙලින්ම අපේ පාඩමට එමු මම ඕගොල්ලෝ ඉස්සෙල්ම මේ ශ්‍රී ප්‍රජන පද්ධතියේ විවේක පිළිබඳ මේ දල අදහසක් ලබා දෙන්නම් හරි එතකොට මේ තියෙන්නේ මානව ශ්‍රී ප්‍රජන පද්ධතිය මේකේ මූලික කොටස් පිළිබඳ ඔයගොල්ලන්ට දල අවබෝධයක් තියෙන්න ඕනේ මෙතන තියෙන්නේ ඩිම්බකෝෂ යුගලක් තියෙනවා ශ්‍රී ප්‍රජන පද්ධතියේ මේකේ ෆැලෝපියනාල වලට අපි කියන්න බලන ඩිම්බ ප්‍රණාල කියලා ඩිම්බ ප්‍රණාල යුගලක් තියෙනවා එතකොට මේ මැද තියෙන මේ විවේකට කියන්නේ අපි ගර්භාෂය කියලා එතකොට මේ මැද පටු වෙන විවේකයට අපි කියනවා ග්‍රීවය ග්‍රීවය නැත්තම් ගැප් කියල කියන්නේ මෙන්න මෙච්චරම තමයි. එතකොට මේ තියෙන්නේ යෝනි මාර්ගය. එතකොට ඕගොල්ලන්ට මේ කියන දලා දහසක් තියෙනවා. අපි මේක එක එක සියුම් විවේකය ගැන ඊට පස්සේ අධ්‍යයනය කරමු. මුලින්ම අපි ඩිම්බකෝෂ සම්බන්ධ අධ්‍යයනය කරද්දී ඩිම්බකෝෂ පිළිබඳව ඕගොල්ලන්ට වෙනම රූපයක් ඇඳලා මම ඊළඟට ඕගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරනවා. අපි ඊළඟ කොටසට යමු. ඊට පස්සේ තියෙන පැලෝපියනාල. මේ පැලෝපියනාල පිළිබඳව සාකච්ඡා කරනකොට මේකේ විදුර අවිදුර කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා මේ කොටසට අපි කියනවා අවිදුර මේ පැත්තට කියනවා විදුර කොටස කියලා විදුර අවිදුර එතකොට ඔයගොල්ලෝ මේ විදුර අවිදුර කියන එක මූලික වශයෙන් මම තේරුම් ගන්න කොහොමද මේ විදුර අවිදුර කියලා ගන්න කියලා ඔයගොල්ලෝගේ මේ මානව දේහයේ මැද්දේ මැද්දේ ඉඳන් මැද්දට ආසන්නව තියෙනවට අපි කියනවා අවිදුර කොටස් ඈතින් තියෙනවට අපි කියනවා විදුර කොටස් කියලා එතකොට ඔයගොල්ලෝ පේනවා මේකේ ලඟින් තියෙන හින්දා මේකට අපි කියනවා අවිදුර කොටස මේ පැත්තට කියනවා විදුර කොටස කියලා. එතකොට මානව පැලෝපිය නාලයේ විදුර කොටස ඔයගොල්ලෝ පේනවා කුණීලාකාර විවරයක් තියෙනවා. කුණීලාකාර කොටසක් තියෙනවා. ඒකේ ප්‍රමාණයන් මේ පැලෝපිය නාලයේ ප්‍රමාණය විදුරයි අවිදුරයි මේ අතර යද්දී වෙනස් වෙනවා. ඔයගොල්ලෝගේ සිලබස් එකේ තියෙන විදිහට ඒක ගර්භාෂයට සම්බන්ධ වෙන තන කෙස් ගහක් තරම් සයිස් කියලා කියන්නේ. එතකොට මේකේ ඔයගොල්ලෝ වැදගත් කරුණ කියනවා නම් පැලෝපියනාලේ බිත්තිය පිළිබඳව අපි අධ්‍යයනය කළොත් බිත්තිය හැදලා තියෙන්නේ ප්‍රධාන පටක ස්තර තුනකින්. හරි? ඒක පිටතින් ඉඳන් ඇතුළට අපි වෙන වෙනම සාකච්ඡා කළොත් පිටතින්ම තියෙනවා සම්බන්ධක පටක ස්තරයක්. එතකොට මැද්දේ තියෙනවා සිනිඳු පේශි ස්තරයක්. අභ්‍යන්තරයෙන්ම තියෙන්නේ අභ්‍යන්තර අපිච්ඡේදය ඔයගොල්ලෝ ගන්නවා. අභ්‍යන්තර අපිච්ඡේදය හැදලා තියෙන පැලෝපියනාලේ සරල ස්තම්භික පක්ෂමදර අපිච්ඡේදය. හරිද? ඒකේ සරල ස්තම්භික පක්ෂමදර අපිච්ඡේදයේ කාර්යභාරය අපි කතා කරමු. ඩිම්බකෝෂයෙන් මුදාහරින ද්විතීක අණ්ඩසෛල ද්විතීක අණ්ඩසෛල මුදාහරින්නේ පැලෝපිය නාලයේ මෙන්න මේ විදුර කොටසට. එතකොට විදුර කොටසින් නම් පැලෝපිය නාලයේ ඔස්සේ මේ ගර්භාෂය දක්වා ද්විතීක අණ්ඩසෛලය පරිවහණය කිරීමට මෙන්න මේ පක්ෂමවල ක්‍රියාකාරීත්වය දායක වෙනවා. මේ පක්ෂමවල තියෙන ඔයගොල්ලෝ දන්නා රිද්මානුකූල චලනය හේතු කොටගෙන පැලෝපිය නාලයේ විදුර කොටසින් නම් පැලෝපිය නාලයේ ඔස්සේ ගර්භාෂය වෙත ඩිම්බේ චලනය කරන්නේ මේ පක්ෂමවල දායකත්වයේ හින්දා එතකොට පැලෝපියනාලේ තියෙන වැදගත් කරුණු එච්චරයි මම ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක ගර්භාෂය පිළිබඳව සාකච්ඡා කරන්නම් අපි ගර්භාෂය ගැන කතා කරනකොට ඩිම්බකෝෂයේ උදාහරණ ද්විතීක අණ්ඩසෛලය සංසේචනයක් සිදු වුණේ නැත්නම් ඔහුගේ ද්විතීක අණ්ඩසෛලයක් විදිහටම පැලෝපියනාලේ ඔස්සේ පස්සේ ඉන්නේ ගර්භාෂයට හරි සංසේචනයක් සිද්ධ වුණොත් වෙනම නම් වෙන්න පුළුවන් පැලෝපියනාලේ විදුර කොටසේ ඔයගොල්ලෝ ඊළඟ වීඩියෝ එකේදී ඒක ඉගෙන ගන්නවා සංසේචන සිද්ධ වුණොත් ඒක යුක්තාණුවක් හැදලා යුක්තාණු කලලයක් විදිහට විකසණය වෙලා ඒ කලලය සෛලසියක විතර ගොනුවක් වෙනවා ගර්භාෂයට එනකොට එතකොට ඒකට අපි කියනවා මේ විවේකයට මොරුලාවක් කියලා හරි ඊට පස්සේ අපි ගර්භාෂය ගැන දැන් කතා කරන්න යනකොට
ගර්භාෂය කියන්නේ කුහරමය පේශමය ව්‍යුහයක්. හරි ඒක ප්‍රයාස සැඩති ව්‍යුහයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට ගර්භාෂය අදරීයව පටු වෙලා තියෙනවා. ඒ පටු වෙච්ච ව්‍යුහයට අපි කියනවා ග්‍රීවේ නැත්තම් ගැප් ගෙල කියලා. එතකොට යෝනි මාර්ගයට අදරීයව ගර්භාෂය විවෘත වෙනවා. ගර්භාෂය ගැන කතා කරනකොට ගර්භාෂ භිත්තිය. මතකද? ගර්භාෂ භිත්තිය ප්‍රධාන මේ පටකස්තර තුනකින් තමයි හැදිලා තියෙන්නේ. එක පෙරිමෙට්‍රියම, මයෝමෙට්‍රියම, එන්ඩෝමෙට්‍රියම කියලා. එතකොට මේ පෙරිමෙට්‍රියම කියන කැලල හැදිලා තියෙන්නේ අන්තුමේ සම්බන්ධක පටකස්තරයකින්. ඕගොල්ලෝ මේ රූපේ පේනවා පැහැදිලිව. අන්තුමේ සම්බන්ධක පටකස්තරයකින් මයෝමෙට්‍රියම කියන කැලල සිනිඳු පේශි ස්තරකින් තමයි හැදිලා තියෙන්නේ. ඒක ඝනකම් ස්තරයක්. එතකොට එන්ඩෝමෙට්‍රියම කියන කැලල හැදිලා තියෙන්නේ අරියල පටකේ. අරියල පටකේ ඒක ඇතුළේ ලැබිච්ච දෙයක් තියෙනවා. මේ ගර්භාෂයේ ඇතුළේ ලැබිච්ච දෙය හැදිලා තියෙන්නේ ස්තම්භික අපිච්ච දෙයකින්. එතකොට ගර්භාෂය ගැන කතා කරනවා ගර්භාෂයේ කෘත්‍යයන් පිළිබඳව ගොඩක් වැඩගත්. ගර්භාෂයේ කෘත්‍යයන් ඕගොල්ලෝ විශේෂයෙන් එකක් ගන්නවා. ඒක තමයි අර එන කලලය. කලලය ඇවිල්ලා අධිරෝපණය වෙන්නේ මේ ගර්භාෂය ඇතුලේ. අධිරෝපණය වුණාට පස්සේ මේ කලල විකසනයේ නිද ලබා දෙන්නේ ගර්භාෂයම තමයි. ඊට පස්සේ ගර්භාෂයේ මගින් ප්‍රසූතියේදී සංකෝචන රිද්මය අනුකූල සංකෝචන ඇති කිරීමට මේ ගර්භාෂ භිත්තියේ මයෝමෙට්‍රියම තියෙන සිනිඳු පේශි දායක වෙනවා. ගර්භාෂය ගැන කතා කරනකොට ප්‍රධාන කරුණු ටික මම සාකච්ඡා කළා. ඊළඟට මම ඔයගොල්ලන්ට යෝනි මාර්ගය ගැන කියලා දෙන්නම්. මේ යෝනි මාර්ගය ගැන කොටස ගැන කතා කරනකොට ප්‍රජනන පද්ධතියේ බාහිර සහ අභ්‍යන්තර කොටස් එකිනෙක සම්බන්ධ කිරීම සිද්ධ කරන්නේ මේ යෝනි මාර්ගය කියන කොටසෙන්. ඒතර මේ යෝනි මාර්ගය හැදිලා තියෙන්නේ මේක පේශිමය නාලාකාර වේවයක්. හරි. එතකොට මේ යෝනි මාර්ගයේ අර ගර්භාෂය වගේම පටකස්තර තුනක් තියෙනවා. පිටින් ඉඳන් ඇතුළට අපි සාකච්ඡා කරගෙන ආවොත් පිටින්ම හැදිලා තියෙන සම්බන්ධක පටකස්තරකින් මේ සම්බන්ධක වටේ තන්තුමය සම්බන්ධක පටකස්තරයක්. එතකොට මැද තියෙන සිනිඳු පේශි ස්තරයක්. අභ්‍යන්තරයේ තියෙනවා අරියල පටකය. ඒ අරියල පටකය ආස්තන වෙලා තියෙනවා අපිච්ච දෙයකින්. ඒ අපිච්ච දෙය තමයි ස්ත්‍රීභූත ශල්කමය අපිච්ච දෙය. ගර්භාෂය ආස්තන වෙලා තියෙන්නේ ස්තම්භික අපිච්ච දෙය. යෝනි මාර්ගයේ ආස්තන වෙලා තියෙන්නේ ස්ත්‍රීභූත ශල්කමය අපිච්ච දෙය. එතකොට මේ යෝනි මාර්ගයේ කෙළවරට කියන්නේ බාහිර විවරයට ආසන්නව ශ්ලේෂ්මල ස්රාවී ග්‍රන්ථි පිහිටලා තියෙනවා. යෝනි මාර්ගයේ කෘත්‍යයන් ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් කෘත්‍යයන් දෙකක් ගැන අපි කතා කරනවා. එක සංසර්ගය කියන ක්‍රියාවලියේදී ශුක්‍රාණු විමෝචනය කරන්නේ. ශුක්‍රාණු විමෝචනය කරන්නේ යෝනි මාර්ගයට. එතකොට මේ ශුක්‍රාණු ගමන් කිරීම සඳහා මාර්ගයක් සැලසීම සිදු කරනවා මේ යෝනි මාර්ගයේ. ඊට අමතරව උපතේදී භ්‍රූණයා එළියට තල්ලු කරන්න රුණ්‍යාගේ උපතකින් ක්‍රියාවලියේදී උපත් මගහදණ්ඩ දායක වෙනවා කියලා අපි සලකනවා මේ යෝනි මාර්ගය. එතකොට දැන් ඔයගොල්ලෝ මම හිතනවා ප්‍රධාන වශයෙන් යම් අවබෝධයක් තියෙනවා කියලා ශ්‍රී ප්‍රජන පද්ධතියේ යම් යම් කොටස් ගැන. මම වෙන කිව්වා වෙනම කොටසක් විදිහට ඩිම්බකෝෂ කතා කරනවා කියලා. අපි ඊළඟ කොටසේදී ඩිම්බකෝෂ ගැන කතා කරමු. ඩිම්බකෝෂ ඔයගොල්ලෝ දන්නවා මම මුලින්ම රූපේ පැහැදිලි කළා. ඒක යුගලමය ව්‍යුහයක් ඩිම්බකෝෂ කියන්නේ. එතකොට ඩිම්බකෝෂ බන්ධනි කියනවා මගින් ඩිම්බකෝෂ බන්ධනි මගින් ගර්භාෂයට සම්බන්ධ වෙලා තියෙනවා. ඔයගොල්ලෝ මේ රූපේ පේනවා ඇති මෙතන තියෙන ඩිම්බකෝෂය. හරිද? මේ ඩිම්බකෝෂය ඔයගොල්ලෝ මේ විශේෂයෙන් රචනා ප්‍රශ්න පත්‍රයකදී වගේ මේ ව්‍යුහයක් සහ මේ කෘත්‍යමය පැහැදිලි කරන්න කියලා තිබ්බොත් රූපයක් අරගන්න. ඒ රූපයක් අරගත්තාම ඔයගොල්ලෝ පැහැදිලිව පේනවා මේ හැම දෙයක්ම මේ ඔයගොල්ලන්ට පුළුවන් එතකොට එක එක දේවල් මේ මේකෙන් ගැනීම විස්තර කරන්න. හරිද? විස්තර කරන්න පුළුවන්. මේ ඒක පහසුයි ඔයගොල්ලන්ට රචනා ප්‍රශ්න පත්‍ර දීදී. එතකොට ඔයගොල්ලන් පොයින්ට්ස් මගේ ඇරෙන්නේ නැහැ. හරි. මම මේක ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. මෙදී මානව ශ්‍රී ප්‍රජන පද්ධතියේ ඩිම්බකෝෂය. එතකොට මේක ආස්තරණය වෙලා තියෙනවා බාහිරින්ම ජනක අපිච්ඡ දේ කියලා අපිච්ඡ දේකින්. මේ ජනක අපිච්ඡ දේ හැදිලා තියෙන්නේ සරල ඝනාකාර අපිච්ඡ දේකින්. පැහැදිලිද? එතකොට මේ සරල ඝනාකාර අපිච්ඡ දේෙන් තමයි මේ බාහිර ජනක අපිච්ඡ දේ හැදිලා තියෙන්නේ. මේ ජනක අපිච්ඡ දේ ඇතුළට තියෙන කැලලට අපි කියනවා මේ මුළු කොටසටම පංජරය කියලා. හරිද? මේ පංජරය කියලා කියනවා මේ ජනක පිටියෙන් ඇතුලේ තියෙන මුළු කොටසම. එතකොට මේ පංජරය කියන කෑල්ල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විතයි. අපි මේ අභ්‍යන්තරයේ මේ හැරි කියනවා අපි මජ්ජාව කියලා. මේ බාහිරේ කියනවා බාහිකය කියලා. බාහිකේ මජ්ජාවයි කොටස් දෙකයි. එතකොට මේ අපි ඉස්සෙල්ලම මේ මැද තියෙන මජ්ජාව කොටස ගැන කතා කරමු. මේ මජ්ජාව කොටස හැදිලා තියෙන්නේ ලිහිල් සම්බන්ධක පටකස්තරයෙන්. හරිද? ලිහිල් සම්බන්ධක පටකස්තරයෙන් හැදිලා තියෙන්නේ. එතකොට ඒකේ අපිට දැක ගන්න පුළුවන් රුධිර වාහිනී, වසා වාහිනී, ස්නායු කියන කොටස්. හරිද? එතකොට අපි ඊට පස්සේ කතා කරමු මේ බාහිකය කියන කොටස ගැන. බාහිකයේ අපි වඩ පේන මේ රූපේ හැදියට මේ තියෙන්නේ එක එක විවිධ අවදිවල පවතින සිවුනිකාසයි. සිවුනිකා පිළිලා තියෙනවා එක එක පරිණත අවස්ථාවල පවතින. ඒකේ තියෙනවා මූලික සිවුනිකා කියලා. ජාතියක ඒ තමයි සිවුනිකා වල මූලික අවස්ථාව මූලික සිවුනිකා. ඩිම්බකෝෂයක මේ වගේ මූලික සිවුනිකා විශාල ප්‍රමාණයක් පිහිටලා තියෙනවා.
පැහැදිලිද? ඊට පස්සේ එන අවධිය වෙන්නේ ප්‍රාථමික සිවුනිකක්. ඕගොල්ලෝ මෙතන පේන්නේ මේ දින ප්‍රාථමික සිවුනිකාව. හරි? ප්‍රාථමික සිවුනිකාව. මේක මේ මැද්දේ තියෙන ප්‍රාථමික අණ්ඩශෛලය. මේ ප්‍රාථමික අණ්ඩශෛලයේ වටේට සිවුනිකා ශෛල තනි ශෛල ස්තරයක් විදිහට තමයි පිළිත දෙන්නේ. එතකොට ප්‍රාථමික සිවුනිකාව පරිණත වුණාට පස්සේ මේ ඉතලා දින මේ පැත්ත තමයි මේ චක්‍රය කරගන්නේ. ප්‍රාථමික සිවුනිකාව පරිණත වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේ රූපෙන් පේන්නේ මෙතන තියෙන්නේ පරිණත ග්‍රාහීය සිවුනිකාවක්. පැහැදිලිද? එතකොට පරිණත ග්‍රාහීය සිවුනිකාවක මැද තියෙනවා ද්විතීක අණ්ඩශෛලය. මේ ද්විතීක අණ්ඩශෛලය ආවරණය වෙලා තියෙනවා සිවුනිකා ශෛල ස්තර ගණනාවකින්. හරි ඔයගොල්ලෝ වෙන ස්තර ගණනාවකින් තමයි මේ ද්විතීක අණ්ඩශෛලය කියන එක ආවරණය වෙලා තියෙන්නේ. එතකොට මේක බාහිරින් තියෙනවා තව සිවුනිකා ශෛල මැද කුහරයක් තියෙනවා. මේ කුහරය ඇතුලේ තරලයක් අන්තර්ගත වෙනවා. එතකොට ඔයගොල්ලෝ පේන ඩිම්බ මෝචනයේදී මෙතනින් කුහරල තමයි මේ ඩිම්බ නැත්නම් ද්විතීක අණ්ඩශෛල මේ ඩිම් මොකද ෆැලෝපියන් නාලය වෙතට මුදා හැරීමක් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මේ ද්විතීක පරිණත ග්‍රාහීය සිවුනිකාව අන්තිම ග්‍රාහීය සිවුනිකාව කුහරල තමයි ද්විතීක අණ්ඩශෛල මේ මෝචනය කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඊට පස්සේ නාවදී මේක පරිණත ග්‍රාහීය සිවුනිකාව මුදා හැරීම පස්සේ නාවදී අපි කියනවා මෙන්න මේක පීඩිත දේහයක් කියලා. පැහැදිලිද? මේ පීඩිත දේහයේදී පීඩිත දේහය හැදිලා තියෙන්නේ වඩේ දින ග්‍රන්ථික සෛල. හරි මේක කහපාට විවරයක්. ඒකයි පීඩ දෙහි කියන්නේ කහපාටයි. ග්‍රන්ථික සෛල පිළිලා තියෙනවා මැද කුහරයක් පිළිලා තියෙනවා. එතකොට මේක තවදුරටත් ඉස්සරහට ගියාම තියෙන ශ්වේත දෙහි කියලා කොටසක් අපි කියනවා හදා ගන්නවා. මේ ශ්වේත දෙහි මොකද පේනවාදී මේ ශ්වේත දෙහි කියන එක හැදිලා තියෙන්නේ තන්තුමය සම්බන්ධක පටක ස්තරයකින්. එතකොට මේ පීඩ දෙහි හායනෙට ලක් වෙලා තමයි ශ්වේත දෙහි කියන එක හැදෙන්නේ. මේ සම්පූර්ණ චක්‍රය සිද්ධ වෙන්න දින 28ක් ගත වෙනවා. මම ඒක ඔයගොල්ලන්ට මේ ආර්ථව චක්‍රය කියන ක්‍රියාවලියේදී පැහැදිලි කරන්නම්. කලින් කිව්වා වගේම රූපයක් කනගන්න ඔයගොල්ලෝ රූපයක් කනගත්තාම සම්පූර්ණ ක්‍රියාවලිය විස්තරාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. හරි? ඩිම්බ කෝෂ ගැන පැහැදිලි අවබෝධයක් ඔයගොල්ලන්ට ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. අපි ඊට පස්සේ අණ්ඩාණු ජනනය කියන ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරමු. මේ ඔයගොල්ලන්ට මම රූප සටහනක් විදිහට දක්වලා තියෙන්නේ මිනිසාගේ අණ්ඩාණු ජනන ක්‍රියාවලිය කොහොම සිද්ධ වෙන්නේ කියන ආකාරය. එතකොට මේ භ්‍රූණ අවස්ථාවේදී දරුවාගේ මේ භ්‍රූණ අවස්ථාවේ ඉන්නකොට ගර්භ එයාගේ ඩිම්බකෝෂවල තියෙන මූලික ජන්මානුසයිල අනුනණයෙන් බෙදිලා හැදෙනවා අණ්ඩමාතෘ සෛල. හරි? එතකොට මේ අණ්ඩමාතෘ සෛල වලට කියන්න පුළුවන් ඌගෝනියා කියලා පදේකුත්. හරි? එතකොට මේ අණ්ඩමාතෘ සෛල වලින් සමහර පමණක් එයා ඉපදෙන්න ලං වෙනකොට හරි ප්‍රසූතිය ආසන්නයේදී ඒවයින් සමහරක් වර්ධනය වෙලා හැදෙනවා ප්‍රාථමික අණ්ඩශෛල. පැහැදිලි? එතකොට ඉතුරු ඒ කියන්නේ සමහරක් මම කියලා මම වචනයක් කිව්වනේ. එතකොට ඉතුරු ටික මන්දශෛල. මන්දසිවුනිකා ශෛල කියලා අපි ඉතුරු ශෛල වලින් හඳුන්වනවා. එතකොට මේ වර්ධනය වුණු ප්‍රාථමික අණ්ඩශෛල ඩිම්බකෝෂ දෙකේම සාමාන්‍යයෙන් මිලියනයක් මිලියන දෙකක් අතර ප්‍රමාණයක් පේන්නලා තියෙනවා. යවුනෝදයේ ඉඳන් ආර්ථව භාවය වෙනකන්. ආර්ථව භාවය කියන්නේ මොකක්ද කියලා ඉස්සරහට මම පැහැදිලි කරන්නම්. ආර්ථව භාවයේ වෙනකන් මේ සක්‍රිය වෙන්නේ මේ මිලියන 1යි 2යි අතර තියෙන ප්‍රමාණය 500ක් වගේ ප්‍රමාණයක් විතරයි. හරි? එතකොට මේ සම්පූර්ණ ක්‍රියාවලිය මෙතනින් සිද්ධ වෙන්නේ ප්‍රාථමික අණ්ඩශෛල හදනකන් භ්‍රූණ අවධියේදී. හරි? එතකොට උපදුනාට පස්සේ ඒ ගැහණු දරුවා තමන්ගේ යවනෝදයට පත් වෙනකන් සම්පූර්ණ ළමා කාලය පුරාම මේ ප්‍රාථමික අණ්ඩශෛල ප්‍රාථමික සිවුනිකාවක් ඇතුලේ පළමු උනන විභාජනයේ පළමු ප්‍රාක් කලාව තුල පිහිටලා තියෙනවා. හරිද? පළමු ප්‍රාක් කලාව තුල පළමු උනන විභාජනයේ පිහිටලා තියෙනවා. එතකොට එයා යවුන මොදේට පත්වීමක් සමග හරි හෝමෝන් වල බලපෑමත් එක්ක එයා පළවෙනි එක ප්‍රාථමික සිවුනිකාවක් වර්ධනය වෙලා එයා පළමු ද්‍රව්‍ය දේහය පිට කරලා ද්විතීක අණ්ඩශෛලේ වඩපත් වෙනවා. එතකොට ලෝකෙන් පේනවා මේ පළමු උනනේ කරන්නේ මෙතනදී. එතකොට මේ සම්පූර්ණ ක්‍රියාවලිය දෙකයි එන්න අවදිය. හරි? ද්විගුණ අවදිය. එතකොට මෙතනින් පස්සේ තමයි එයා එන් වෙන්නේ. ඒක ಗುಣ අවදිකට ළඟා වෙන්නේ. එතකොට පළමු ද්‍රව්‍ය දේහය දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතනේ පළමු ද්‍රව්‍ය දේහය කියන ශෛලයයි ද්විතීක අණ්ඩශෛලයයි. හරි? ප්‍රමාණයෙන් සාපේක්ෂව වෙනස්. මොකද්ද මේකට හේතුව? මේ පළමු ද්‍රව්‍ය දේහය කියන එක විභාජනය වෙනකොට ශෛල ප්ලාස්ම විභාජනයේදී වැඩිපුර ප්ලාස්මේ කොටස ද්විතීක අණ්ඩශෛලයට යනවා. එතකොට මේකේ වර්ණ දෙහි 23ක් මෙතෙන්ට 23ක් යනවා. ඊට අමතරව සෛල ප්ලාස්මෙන් වැඩි කොටසක්
द्वितीय खंड शैल हिंद असमाकार प्लास्म विभाजने हजुना असमाकार प्लास्म विभाजने द्वितीय खंड शैल मे अरगड सापेक्ष पलमुद्रव्य देहट सापेक्ष विशाल विला यथकोट हेम मे द्वितीय खंड शैल देवन ऊन निभाजने संपूर्ण करें एक हेतु तमाइ द्वितीय खंड शैल शुक्राणु संसेचे उमण या देवनी द्रव्य देहे मे पीट कर ला देवन ऊन विभाजन संपूर्ण कर ला परिणत डिंप्या बार बात तेना देवन ऊन विभाजन संपूर्ण वेन्नी नह समाहर कलावट एक हेतु संसेचन सिद्ध वेन्नी नती एक डिंबकोशेन उदाहरण डिंबकोशेन डिंबमोचन उदाहरण द्वितीय खंड शैल एक मंगली पहली कर द्वितीय खंड शैल उदाहरण पास संसेचन सिद्ध होने नत्ता या केलिम मुखद केलिम देवन विभाजन संपूर्ण कर गर्भाशय हर योनि मार्गे हर दिन तुनक पास पीट विलायन अंदाइटना मेतन मे फलमून विभाजन संपूर्ण कल देवन द्वितीय खंड शैल हदना द्वितीय खंड शैल संसेचने विनका देवन ऊन विभाजने देवन योग कलावीन अवस्था विधि हर तो मेघ संपूर्ण अंडाजन क्रियावली हरि मंगी नगर कली वीडियो शुक्राणुजन क्रियावली पहले करके इन हिंदा मंगी का संसंधन शुक्राणुजन सह अंडाजन तृतीय विनस्कमी सह कचाकर मैं पेद दी शुक्राणु जनन क्रियावलिय मैं पेद दी अंडाणु जनन क्रियावलिय इतकोट मम्मी सहज क्रियां शैल वर्ग उड़ी दी जन्माणु का पिछद शैल अरे जन्माणु का पिछद शैल एव अणुन वेल वर्धने वेला मेहदी दी सैटे मैं पेद दी शुक्राणु मातृ शैल मैं पे अंड मातृ शैल इतकोट मैं शुक्रमातृ शुक्राणु मातृ शैल एव वर्धने वेला अदना प्राथमिक शुक्राणु शैल मे प्राथमिक शुक्राणु शैल ये प्राथमिक शुक्राणु शैल फलमु ऊनन विभाजने करला अदना मेतन द्वितीय शुक्राणु शैल देखा कहदी तो द्वितीय शुक्राणु शैल आपहुलों की देवन ऊनन विभाजने करला अदना मे दीने प्राक् शुक्र शैल हर ये प्राक् शुक्र शैल रूपाणुजन क्रियावली शुक्राणु फल शुक्राणु बवट अतना इतकोट मे दी शुक्राणुजन मन अंडाणुजन कतना मिथन तीयने अंड मातृ शैल हरि तो अंड मातृ शैल वर्धने वेला हेदना प्राथमिक अंड शैल प्राथमिक अंड शैल फलम ऊन विभाजने कल हेदना द्वितीय अंड शैल सह पेना फलम द्रव्य देह इतकोट एक आपहु देवन ऊन विभाजने लकल संसिजन पश्चिम कदागरा देवन ऊन विभाजन लकुण या हेदे परिणत डिंबे सह द्वितीय सॉरी मे देवन द्रव्य देहना विनस्कलो शुक्राणुजन क्रियावलिय उपति यौ नोदम आरंभवेन्नीट अंडाणुजन क्रियावलिय भ्रूणवधिम दिगन पावतन भ्रूणवधिम आरंभक क्रियावलिया देवन कथा खलो मेके शुक्राणु मातृशैलेकी अरे शुक्राणु मातृशैलेकी अंतिम शुक्राणु शैल हतर कदन हरिद नमु अंडाणुजन क्रियावली एक अंडमातृ शैल की हदेन्े एक परिणत डिंब्या पमण इक हतर कदन इक हदेन विनस्कम तस्कमा क्यू मेतन तीन प्राथमिक शुक्राणु शैल फलमून विभाजन एक हदेन्े द्वितीय शुक्राणु शैल देगा एवनाट मेतन अंडाणुजन तभी प्राथमिक अंड शैल फलमून विभाजन कल हदने द्वितीय अंड शैल एकाई हरि ईट पे ईलांग विनस्कम सागत्याल द्वितीय अंड शैल ऊन विभाजन देवन ऊन विभाजन अंड शैल कड़ना मे द्वितीय शुक्राणु शैल देवन ऊन विभाजन कल हदन शुक्राणु प्राक् शुक्र हतरा इतकोट अंडाणुजन प्राथमिक अंड शैल ऊनने वेला हदेन्े द्वितीय अंड सॉरी मिथन हदेन्े मे द्वितीय अंड शैल द्वितीय अंड शैल द्वितीय अंड शैल देवन विभाजन कल हदेन्े पड़ने शुक्राणु शैल हेदी द्वितीय अंड शैल देवन विभाजन संपूर्ण कल एक पड़ने दिंबे अदे हरी इतकोट तो विनस्कंग सागर चागलो
රූපානුජනන ක්‍රියාවලියක් තියෙනවා ශුක්‍රානුජනන ක්‍රියාවලියේදී. පැහැදිලි? මම කියුවේ ප්‍රාග් ශුක්‍ර හඳුනන පස්සේ රූපානුජනන ක්‍රියාවලියක් තියෙනවා ශුක්‍රානුජනනයේදී. ඒ වුණාට අණ්ඩානුජනන ක්‍රියාවලියේදී අපිට එහෙම රූපානුජනන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඊළඟ වෙනස්කම තමයි ශුක්‍රානුජනන ක්‍රියාවලිය යබ්බනෝදී ඉඳන් මරණගම්ම ක්‍රියාත්මක වෙන සංසිද්ධියක්. නමුත් අණ්ඩානුජනනය කියන ක්‍රියාවලිය ඔයගොල්ලෝ දන්නවා උපදේදී උපදේයේ භ්‍රූණවදී ඉඳන්ම ආරම්භ වෙලා ඒගොල්ලන්ගේ ආර්ථව භාවය වෙනකම්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේවා තමයි ශුක්‍රානුජනනය සහ අණ්ඩානුජනනය අතර තියෙන වෙනස්කම්. පැහැදිලි? අපි දැන් කතා කරමු මානව අණ්ඩශෛලිය ගැන. මානව අණ්ඩශෛලිය කියලා අපි ඇත්තටම කතා කරන්නේ ද්විතීක අණ්ඩශෛලියේ දේපේ ගැන. හරි? ඒ කියන්නේ ඩිම්බකෝෂයෙන් ද්විතීක අණ්ඩශෛලියේ මුදහැරියට පස්සේ තියෙන විවිධය ගැන තමයි ද්විතීක අණ්ඩශෛලිය ගැන තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේ ද්විතීක අණ්ඩශෛලිය සාමාන්‍යයෙන් දේහයේ දින සාපේක්ෂව විශාල ශෛලියක්. හරි? ආසන්නව අන්වීක්ෂීයයි අන්වීක්ෂීයයි ඒ වුණාට සෑහ අපේක්ෂව විශාල ශෛලියක්. විශාලත්වයේ ආසන්නව මයික්‍රෝමීටර් 40 ඉඳන් 100ක් විතර අගයක් වෙනකම් ගන්නවා. එතකොට මේක නිරන්න ඩිම්බයක්. මොකද්ද මේ නිරන්න ඩිම්බයක් කියන්නේ? නිරන්න ඩිම්බ කියන්නේ ඒකේ යෝක් අඩංගු වෙන්නේ නැහැ. හරි? ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ අපේ මානව කලල විකසනය සිද්ධ වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ගර්භාෂය ඇතුලේ. ඒ නිසා ඒගොල්ලොන්ට පෝෂක පදාර්ථ ඒගොල්ලොන්ගේ මවගෙන් කලල බන්ධය හරහා ගන්න පුළුවන්. කලල බන්ධය හරහා ගන්න පුළුවන් හින්දා ඒගොල්ලොන්ට පෝෂක පදාර්ථ ගන්න වෙනම මේ බීජාණු අඩංගු වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මානව ඩිම්බය බීජාණු අඩංගු නොවන නිසා ඒක නිරන්න ඩිම්බයක් කියලා අපි හඳුන්වනවා. එතකොට ඩිම්බයට පැය 24කට ජීවිත කාලයක් තියෙනවා. පැය 24 ජීවිත කාලයක් තියෙන ඩිම්බේ විමෝචනය කලින් පස්සේ තමයි පැය 24 ජීවිත කාලයක් තියෙන්නේ. අපි මානව ඩිම්බේ ව්‍යුහය ගැන කතා කරමු. උඹලා පේනවා මේ රූපේ මම ඇඳලා තියෙන්නේ මානව ඩිම්බේ ව්‍යුහය. පැහැදිලි? එතකොට මානව ඩිම්බේ පටලය මේ දෙන්නේ උඹලා පේනවා ඩිම්බ පටලය මේකට අපි කියනවා බීජාණු පටලය කියලා. හරි? ඒක බීජාණු පටලයේ ඇතුළතින් ඝන සෛල ප්ලාස්මයක් තියෙනවා. ඒ ඝන සෛල ප්ලාස්මය ඇතුලේ මාතෘ ප්‍රවේණික ද්‍රව්‍ය අන්තර්ගත වෙනවා. මම කිව්වා මේක තියෙන්නේ මේ අණ්ඩාජන ක්‍රියාවලියේදී දෙවන යෝග කලාවේ දෙවන උණු නිභාජනයේ යෝග කලාව කියලා. මොකද පේනවානේ මේක යෝග කලාවේ තමයි පීඩන දෙන්න මම ඇඳලා තියෙන්නේ. එතකොට අර මම කිව්වා දැන් තියෙන්නේ ඝන සෛල ප්ලාස්මයක්. මේකේ මාතෘ ප්‍රවේණික ද්‍රව්‍ය අන්තර්ගතයි. එතකොට මේක ඒක ගුණයි. මානව ඩිම්බේ ඒක ගුණයි. ඔයගොල්ලෝ පේනවා මෙතන පළමු ද්‍රව්‍ය දේහය තියෙනවා. පළමු ද්‍රව්‍ය දේහය පිට කරලා යකින් වර්ණ දේහ 23ක් පිට කරගෙන පස්සේ මෙයාගේ තියෙන්නේ පටන දෙහ 23යි. ඒ කියන්නේ ආ ඒක ಗುಣ ශෛලිය. එතකොට ඊට අමතරව මෙයා ශෛලීය ක්‍රියාවලීන් පාලනය කරනවා මේකේ තියෙන මේ නියස්තිය බීජාණ පටලය ඇතුළේ තියෙන ශෛල ප්ලාස්මය වගේ. මාතෘ ප්‍රවේණික ලක්ෂණ යුක්තාණු වල ලබා දෙන්නේ මේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය වලින්. එතකොට ශෛලීය ක්‍රියාකාරීත්වය න්‍යාමණය වෙන්නේ මේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය හේතුවෙන්. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්නම් මේ බීජාණු පටලයට සෝරි ඊට කලින් කියන්නම් බීජාණු පටලයට ඇතුළේ තියෙන තව සෛල ප්ලාස්මයේ තියෙන වේවල් මේ කියන බාහික කණිකා. ඔයගොල්ලෝ පේනවා ඉතින් මම මෙතන දාලා තියෙන බාහික කණිකා. මේ දෙන්නේ මම මාක් කරලා තියෙන බාහික කණිකා. හරි? මේ බාහික කණිකා කියන්නේ විකරණය වෙච්ච ලයිසෝම. හරි? විකරණය වෙච්ච ලයිසෝම. එතකොට මේකෙන් කරන කෘත්‍ය තමයි බහුශුක්‍ර ප්‍රත්‍ය වළක්වන එක. ඒ කියන්නේ ශුක්‍රාණුක වෙන්න මෙතෙන්ට ගැපුණායින් පස්සේ මේකෙන් තියෙන එන්සයිම් නිකුත් කරනවා යා මෙතන පරිවිඥාන අවකාශය. එතකොට ඒවෙන් ගිහිල්ලා මෙතන මේ තියෙන පෑදි කලාපය මේ පෑදි කලාපය දැන් පස්සේ පෑදි කලාපේ ඝන වෙලා බහුශුක්‍ර ප්‍රත්‍ය වළක්වන. හරි? එතකොට තව ලිපිඩ ගෝලිකා වගේ සාමාන්‍ය ඉන්ද්‍රිකා පිළිట్లా තියෙනවා. පරිවිඥාන අවකාශයේ පිටින් තියෙනවා මේ තියෙන අවකාශය. සෝරි බීජාණු පටලයේ පිටින් පිළිట్లా තියෙනවා පරිවිඥාන අවකාශය. ඒ පරිවිඥාන අවකාශය තුල තමයි පළමු ද්‍රව්‍ය දේහය පිටලා තියෙන්නේ. පැහැදිලි? එතකොට ඊට පෙරදීන් තියෙනවා ඔයගොල්ලෝ පේනවා මම මේ දාලා ඉඳලා ඇඳලා තියෙන්නේ. මේකට අපි කියනවා පෑදි කලාපය කියලා. මේ පෑදි කලාපය අසෛලීය ජෙලිමේ ද්‍රව්‍ය වලින් තමයි හැදිලා තියෙන්නේ. හරි? එතකොට පෑදි කලාපයේ පිටින් ඔයගොල්ලෝ පේනවා සෛල ගොඩක් තියෙනවා. සියුනිකා සෛල වලින් තමයි ආවරණය වෙලා තියෙන්නේ. ඒක හඳුන්වනවා අපි අරිය මුකුටය කියලා. හරිද? එතකොට මූලිකව ඔගොල්ලෝ පේනවා මේ තියෙන්නේ ද්විතීක අණ්ඩශෛලියේ ව්‍යුහය. ඔගොල්ලෝ මොකක් හරි පැහැදිලි කිරීමක් දාලා කිව්වොත් ව්‍යුහය පැහැදිලි කරන්න කියලා රූපයක් අඳගන්න රූපයක් අඳගත්තාම ඔයගොල්ලන්ට සියලුම කරුණු ටික සාර්ථකව පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා කියලා. එතකොට මානව ආර්ථලකට කියන්නේ මොකක්ද? යවනෝදයටපත් ගර්භණී නොවන කාන්තාවකගේ
සෑම දින 28කට වරක්ම යවනෝදයටපත් ගර්භිණී කාන්තාවකගේ යවනෝදයේ සිට ආර්ථවභාවය දක්වා සෑම දින 28කට වරක්ම ගර්භාෂ එන්ඩෝමෙට්‍රියමේ සහ ඩිම්බකෝෂ තුල සිද්ධ වෙන වෙනස් වීම වලට චක්‍රීය වෙනස් වීම මාලාවට අපි කියනවා ආර්ථව චක්‍රය කියලා. එතකොට මේ ආර්ථව චක්‍රය පාලනය කරන්නේ හෝමෝන වලින් ප්‍රධාන වශයෙන් GnRH, FSH, LH, estradiol සහ progesterone කියලා. මේ ආර්ථව චක්‍රයේ ප්‍රධාන චක්‍ර දෙකක් අපි කතා කරනවා ගර්භාෂීය චක්‍රය සහ ඩිම්බකෝෂ චක්‍රය කියලා. අපි මුලින්ම ඒකේ ඩිම්බකෝෂ චක්‍රය ගැන සාකච්ඡා කරලිමු. එතකොට මේ මම ඔයගොල්ලන් ඇඳලා තියෙන්නේ මෙතන උඩින් තියෙන්නේ FSH සහ LH මට්ටම විදිහේ FSH සහ LH මට්ටම වෙනස් වෙන ආකාරය පල්ලෙන් ඇඳලා තියෙන්නේ ඩිම්බකෝෂ බාහිරයේ මොනවද සිද්ධ වෙන වෙනස් වීම කියලා මේ රුධිරයේ ඊස්ට්‍රියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වෙනස් වෙන ආකාරය පල්ලෙහි තියෙන්නේ ගර්භාෂ එන්ඩෝමෙට්‍රියමේ සිද්ධ වෙන වෙනස් වීම මොනවද කියලා අපි ගර්භාෂ එන්ඩෝමෙට්‍රියමේ ගර්භාෂ චක්‍රයේ දියමු ඉස්සෙල්ලා මම කතා කරන්නේ ඩිම්බකෝෂ බාහිරයේ මොනවද සිද්ධ වෙන වෙනස් වීම කියලා ඩිම්බකෝෂ චක්‍රයේදී ප්‍රධාන කාල වකවානු දෙකක් තියෙනවා කියන්නේ ප්‍රධාන කලා දෙකක් තියෙනවා එකක් සිවිනිකාමය අවදිය නැත්නම් සිවිනිකාමයේ කලාව සහ ලුටීය ලුටීය අවදිය නැත්නම් ලුටීය කලාව කියලා අගොල්ලෝ හඳුන්වනවා එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලාම GnRH මොලේ තියෙන අපිට ගන්නවා හයිපොතලමස හයිපොතලමසෙන් GnRH කියලා හෝමෝනයක් ස්‍රාවය කරනවා ඒ GnRH හෝමෝනයෙන් පූර්ව පිටියුටරි උත්තේජනය කරලා පූර්ව පිටියුටරි නිබදවනවා FSH සහ LH කියලා හෝමෝන දෙකක් මෙන්න මේ FSH කියන හෝමෝනේ මොකක්ද කරන්නේ ප්‍රාථමික සිවිනිකාවක වර්ධනයක් උත්තේජනය කරනවා ප්‍රාථමික සිවිනිකාවක වර්ධනය උත්තේජනය කරලා ඒ ප්‍රාථමික සිවිනිකාව එන්න එන්න වර්ධනය වෙලා මොකද වෙන්නේ පරිණත ග්‍රාෆීය සිවිනිකාවක් බවට පත් වෙනවා මේ මෙන්න මේ ප්‍රාථමික සිවිනිකාව ද්විතීක sorry මේ ප්‍රාථමික සිවිනිකාව පරිණත ග්‍රාෆීය සිවිනිකාවක් දක්වා වර්ධනය වෙන මෙන්න මේ ක්‍රියාමාලාවට අපි කියනවා මේ අවධියට සිවිනිකාමයේ අවදිය කියලා. මේ සම්පූර්ණ ක්‍රියාවලියේ දවස් 14ක් ගත වෙනවා. ඒතර මේකේ හෝමෝන් කොහොමද වෙනස් වෙන්නේ? ඔයගොල්ලෝ පේනවා මම කලින් පැහැදිලි කළා මේකේදී ඊස්ට්‍රියෝල් මට්ටම ඔයගොල්ලෝ පේනවා වැඩි වෙලා තියෙනවා එන්න එන්න. ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා ඊස්ට්‍රියෝල් මට්ටම අවසානයේදී මේ යම් පීක් එකකට වැඩි ලොකු අගයකට ඇවිල්ලා තියෙනවා. හරි? මේකට වෙන්නේ මේක පරිණත ග්‍රාෆීය සිවිනිකාවක් වර්ධනය වෙන්න ඕකෙ නිබදවනවා ඊස්ට්‍රියෝල් කියන හෝමෝනය. හරි එතකොට ඊස්ට්‍රියෝල් මේ මට්ටමේදී වැඩි අගයක තියෙනවා ඊස්ට්‍රියෝල් පල්ලෙහා මට්ටමක තියෙද්දී මේක ඍණ පුනර්පෝෂී යාන්ත්‍රණයක් විදිහට FSH සහ LH මත බලපාන. එතකොට නම් FSH LH අඩු මට්ටමක ගිහිල්ලා තියෙනවා. එතකොට මේ කලාව අවසාන වෙනකොට ඊස්ට්‍රියෝල් මට්ටම වැඩි වෙලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවා ඒ වැඩි වීම ඍණ පුනර්පෝෂී යාන්ත්‍රණයක් විදිහට FSH සහ LH වලට බලපානවා. බලපාන විශේෂයෙන්ම FSH කියන හෝමෝන LH කියන හෝමෝනය LH හෝමෝනය වැඩි වෙලා අඩු වෙන අවස්ථාවේදී සිද්ධ වෙන උත්තේජනයේ හින්දා පරිණත ග්‍රාෆීය සිවිනිකාව පුපුරලා ඩිම්බය මෝචනය කිරීම සිද්ධ කරනවා. එතකොට ඩිම්බ කෝෂයේ මූලික සිවිනිකාවක ඉඳන් ඒක ප්‍රාථමික සිවිනිකාව ද්විතීක මේ පරිණත ග්‍රාෆීය සිවිනිකාවක් දක්වා ඔය යන ක්‍රියාවලිය අපි හඳුන්වනවා සිවිනිකාමය අවධිය කියලා. ඊට පස්සේ දෙවෙනි අවධිය මේක දවස් 14ක් ගත වෙනවා පළවෙනි අවධියට. දෙවෙනි අවධිය ඔයගොල්ලෝ පේනවා තියෙන්නේ ලුටී අවධිය කියලා අවධිය. ලුටී නැත්නම් ලුටියල් අවධිය. මේකෙදි අර පරිණත ග්‍රාෆීය සිවිනිකාව උදාහැරියට පස්සේ තියෙන ඉතුරු සෛල කොටස් වලින් මම කිව්වා ඔයගොල්ලන්ට හදනවා පීත දේහය කියලා එකක්. පීත දේහය හදනවා. මේ පීත දේහය තියෙන ග්‍රන්ථික සෛල වලින්. මේ පීත දේහය මගින් හදනවා ප්‍රොජෙස්ටරෝන් ඊස්ට්‍රජන් කියන හෝමෝන දෙකම. තොරේගේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම ගොඩක් වැඩි. ප්‍රොජෙස්ටරෝන් ඔගොල්ලෝ පේනවා මෙතන ප්‍රොජෙස්ටරෝන් වැඩි මට්ටමක් තියෙනවා ඊස්ට්‍රියෝල් මට්ටමට වැඩි. මේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම මේ දෙකම හෝමෝන වැඩි වීම ඍණ පුනර්පෝෂී යාන්ත්‍රණයක් විදිහට ආයි FSH සහ LH මත බලපාලා FSH සහ LH අඩු සාන්ද්‍රණයකින් පිටලා තියෙනවා. සංසේචනය සිද්ධ වුණේ නැත්තම් දැන් ඔගොල්ලෝ පේනවා මේක නිදහස් කරලා පීත දේහය හැදුවට පස්සේ මේ ද්විතීක අණ්ඩසෛලයේ සංසේචනයක් වුණේ නැත්තම් තවදුරටත් පීත දේහය පවත්වාගෙන යෑමෙන් කිසිම වැඩක් නැහැ. මේ පීත දේහය පවත්වාගෙන යන්නේ LH හෝමෝනේ දායක වෙනවා. හරි. එතකොට පීත දේහය පවත්වාගෙන යන වැඩක් නැති නිසා ඒක ක්‍රමයෙන් චීන වෙලා තන්තුමය ශ්වේත දේහය බවට පත් වෙලා අයින් වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? පීත දේහය නැති හින්දා ප්‍රොජෙස්ටරෝන් නැහැ. ප්‍රොජෙස්ටරෝන් ඊස්ට්‍රොජන් නැහැ. ඒ වයි පල්ලෙහා මට්ටම් කරනවා. ඒක ධන පුනර්පෝෂණ යාන්ත්‍රණය විදිහට FSH LH මත බලපාලා නැවත නව සිවිනිකාවක වර්ධනයක් ආරම්භ කරනවා. එතකොට මෙන්න මේ සමස්ත ක්‍රියාවලිය අපි කියනවා
डिंबकोशे सिद्ध वेन डिंबकोश चक्रे कीला हरि अभी दैन गर्भाशय चक्रे संबंध कथा करू एक असत्पवधीय देवनी प्रगुण अवधीय तुंगिनी एक श्रावी अवधि तो मेके असत् अवधिय प्रगुण अवधिय अनुरूप वेनवा डिंबकोश अवधिये स्यूनिकाम अवधि हरि अंतिम श्रावी अवधिय अनुरूप वेनवा डिंबकोश बाहिके डिंबकोश अवधिय सॉरी डिंबकोश चक्रे लुडियल अवधिय එතකොට මේ කොහොමද හෝමෝන විදිහට වෙන හෝමෝන මේ වශයෙන් වෙනස් වෙන කියලා මම පැහැදිලිමත් කරන්න. ඔයගොල්ලෝ පේනවා මේ ඔසප්පවගියේ තියෙන කොටසේදී රුධිර ඊස්ට්‍රඩියෝල් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම් ඉතාම අඩුයි. හරිද? රුධිර ඊස්ට්‍රෝජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම් අඩුයි. ඒ හින්දා ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියමට රුධිරය සපයන රුධිර වාහිනී සංකෝචනය වෙනවා. රුධිර වාහිනී සංකෝචනය වුණාම ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියමේ සයිඩ සහ පටකවලට රුධිර සපයවීම අඩු වෙනවා. රුධිර සපයවීම අඩු වුණාම ඒ පටක සහ සයිඩ मियान हिंदा मियान पटक सह सैल को गर्भाशय मेट्रेम गलवल इवत्न योटे मीगे सैल सह पटक कोटा अमतर रुधिवाहिनी संकोचित रुधिवाहिनी रुधिवाहिनी कोटा रुधि सह श्लेष्मल श्लेष्मले समग्र श्लेष्मल श्रावी ग्रंथि कोटा एक गर्भाशय सॉरी मे योनि मार्गे हर पीटवेलाम गीत එතකොට මේකට ආසන්නව දින 4ක් 5ක් වගේ කාලයක් තමයි ගත වෙන්නේ. හරිද? ඒක තමයි ඔසප්පවගේ ඊළඟට අපි යනවා ප්‍රගුණ නවදී. හරි? ප්‍රගුණ නවදීදී ඔයගොල්ලෝ පේනවා මේකේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි. ඒකට හේතුව මම කලින් පැහැදිලි කළා ද්විතීක අණ්ඩසෛලය. නැත්තම් ග්‍රාෆිය සිවිනිකාව. පරිණත ග්‍රාෆිය සිවිනිකාව තියෙන හින්දේකින් හදනවා ඊස්ට්‍රජන් වැඩිපුර. එතකොට ඒක හින්දා ප්‍රගුණ නවදී උත්තේජනය කරන්නේ මේ ඊස්ට්‍රජන් කියන හෝමෝනේ. तो नवतार बिंदी रुद्रवाहिनी कोटस नवतम सैल सह पटक कोटस अनुन विभाजन मगिन नवतम सह श्लेष्मल श्रावी ग्रंथि नवतम मे प्रगुण नवदे सिद्धवेन तो मेकड़ आसन दिन हतरा गतवेन प्रगुण नवदे गतवेन आसन दिन दहाये दहाय हतरा दहा मेकट अनुरूपाई एंडे श्रावी अवधि मेट्य में श्रावी अवधि ශ්‍රාවී අවදීද ඔයගොල්ලෝ පේනවා මෙතන තියෙනවා පරිණත සෝරි මේ පීත දේහය. ඒ පීත දේහය මගින් මොකද කරන්නේ? ප්‍රොජෙස්ටරෝන් සහ ඊස්ට්‍රොජන් හදනවා. ඊස්ට්‍රොජන් ප්‍රොජෙස්ටරෝන් වැඩි මට්ටමකින් හදනවා. ප්‍රොජෙස්ටරෝන් වැඩි මට්ටමකින් හදන හින්දා මොකද කරන්නේ? ඒගොල්ලෝ ගර්භාෂය එන්ඩෝමෙට්‍රියමේ තියෙන රුධිර වාහිනී නැවතත් අතිශයින් දඟර ගැහිලා වාහිනීමේ තත්ත්වයට පත් වෙනවා. එතකොට මේගොල්ලෝ මේ හදන්නේ ගර්භාෂය ලෑස්ති වෙන්නේ ප්‍රුණයා දරා ගන්න නැත්නම් අධිරෝපණය කියන ක්‍රියාවලිය. නවත අනුනේ සෛල සහ පටකුරස් නැවත ඇතිවීම රුධිර වාහිනී අතිශයින් දඟර ගහිලා වාහිනීමේ තත්ත්වයටපත් වීම සහ ශ්ලේෂ්මල ශ්‍රාවී ගාන්ති කොටස් නැවත ඇති වෙලා ශ්ලේෂ්මලයේ ශ්‍රාවය කරන්න පටන් ගන්නවා. දැන් ගර්භාෂය එන්ඩෝමෙට්‍රියම් ලෑස්තික අධිරෝපණය කියන ක්‍රියාවලිය සිදු කරන්න. එතකොට ඒකට දින 14ක් ගත වෙනවා අනුරූප වෙන්නේ ලුටි අවදිය. හරි? එතකොට මේක තමයි සම්පූර්ණ ගර්භාෂයේ චක්‍රය ඉතින් තියෙන ඩිම්බකෝෂ චක්‍රය මානවාර්ථව චක්‍රය සම්බන්ධ ප්‍රධාන කොටස් ටික සරලව ඔච්චරයි මම හිතනවා සාමාන්‍යයෙන් ගොන් පැහැදිලි වෙන්න ඇති කියලා. හරි, එතකොට සීමාව අද වීඩියෝ එකෙන් මෙච්චරයි. ඉස්සරහට ඔයගොල්ලන්ට වීඩියෝස් එයි ගම්ස් අපි වීඩියෝ channel YouTube channel එකේ. රයිට්, එතකොට සුබපතන ඔයගොල්ලන්ගේ සස්පල විභාගයේ ඔයගොල්ලන්ට සාර්ථකව කරගෙන හොඳ ගමනක් ඔයගොල්ලන්ගේ ජීවිතේ යන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න කියලා.